අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයන්ට තියෙන සුලභ ලිංගාශිත රෝග තත්ත්වයක් ගැන. ඒකට කියන්නේ කැන්ඩිඩායිසිස්. එහෙනම් නැත්තම් කැන්ඩිඩා දිලීර ආසාදනය කියලා. එතකොට ගොඩාක් මිනිස්සු මේ රෝගය තියෙනවා සමහරවිට දන්නේ නැහැ. ඒ හින්දා ගොඩාක් දුක් විඳිනවා. ඒ වගේම තමයි සමහරවිට මේ සම්බන්ධයෙන් කරන නිවැරදි නොවන සහ අබ්බෙහෙත් වූ වෙනත් ප්‍රතිකාර හින්දා ගොඩාක් සංකූලතා ඇති වෙන්න පුළුවන්. එතකොට මේක කාන්තා පිරිමි දෙගොල්ලන්ටම බලපාන රෝගයක්. මේක ලිංගාශිතම වම බෝන රෝගයක් කියලා කියනත් අමාරුයි. ඒ කියන්නේ දැන් ලිංගික සම්බන්ධතා හින්දා කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝවන රෝග ප්‍රධාන වශයෙන් අපි කියනවා ලිංගාශිත බෝන් රෝග කියලා. ඒත් මේ කැන්ඩිඩා ආසාදනය කියන එක එහෙමමයි කියලා අපිට වර්ග කරන්න අමාරුයි. මොකද කිසිම දවසක ලිංගික සම්බන්ධතාවයක් තිබිච්ච නැති පුද්ගලයෙක් වුණත් මේ ආකාරي දිලීර ආසාදනයක් තමන්ගේ ලිංගික අවයවවල එන්න පුළුවන්. ඉතින් මම කියන්නම් මුලින්ම පිරිමි කට්ටියට කොහොමද මේ රෝගේ බලපාන්නේ කියලා. ඒතර පිරිමි අය ඔගොල්ලෝ දන්නවා ශිෂ්ණයේ තියෙනවා ශිෂ්ණ මුණ්ඩය තියෙනවා මේ අවයව ආශිතව තමයි මේ රෝගය ඇති වෙන්නේ. එතකොට එන රෝග ලක්ෂණ තමයි මේ ශිෂ්ණ මුණ්ඩේ ආශිතව ඇති වෙන රතු පාට පුංචි බිබිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්ණ මුණ්ඩේ සහ පෙර සමාශිතව ඇති වෙන පැලීම් සහ තුවාල වෙන්න පුළුවන්. කසන ගතිය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දන්නවා මේ පෙර සම සහ මේ ශිෂ්ණ මුණ්ඩේ ආශිතව තියෙන සම වයසට ගියාම එහෙමත් නැත්නම් පිරිසුදු කරන ක්‍රියාවලියේදී ගැලවිලා යනවා. ඒ ගැලවිලා යනකොට අපි කියන්නේ ඩිස්කෝන්ගේෂන්. එහෙම නැත්නම් ඒ පැත්තේ තියෙන මේ සම ඉවත් වීම ඒක කුණු නෙවෙයි. ඒ ඉවත් වීමේ ක්‍රියාවලිය වඩා වේගවත්ම සිදුවීම නිසා එසේ ඉවත්වන මේ ද්‍රව්‍ය පිටි වගේ ආකාරයකට ශිෂ්ණ මුණ්ඩේ මත තැම්පත් වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඊට අමතරව ශිෂ්ණ මුණ්ඩේ ආශ්‍රිත රතු පාට ගතිය මුත්‍රා සහ වතුර ගෑවිද්‍ය තුන දෙවිල්ල ගතිය වගේ රෝග ලක්ෂණ මේකත් එක්ක බලපාන්න පුළුවන්. ඉතින් මේකට බලපාන පසුබිම් සාධක විදිහට බැලුවොත් එහෙම අද කාලේ අපි දන්නවා බෝ නෝන රෝගයක් විදිහට දියවැඩියාව කියන රෝගය ඊටාම සීග්‍රේන් අපිට හමු වෙනවා. එතකොට මේ දියවැඩියාව තියෙන පුද්ගලයේ මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ දියවැඩියාව සම්බන්ධයෙන්. හැබැයි එයාගේ සීනි ප්‍රමාණය ඊටාම වැඩි වුණාම උදාහරණයක් විදිහට 180 වඩා වැඩි වුණාම මුත්‍රා මාර්ගයෙන් වකුගඩුව හරහා සීනි ශරීරයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ මුත්‍රා මාර්ගය සහ මේ ශිෂ්ණ මුණ්ඩේ ආශිත ප්‍රදේශයේ සීනි ප්‍රමාණවල සහ මුත්‍රා එක්ක තියෙන සීනි ප්‍රමාණවල වැඩි වීමත් සමගම මේගොල්ලන්ට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මුත්‍රා මාර්ගයේ ආශිත දිලීර ආසාදන ඇති වෙන්න. ඉතින් අපි දකින තුන් දෙනෙක් ආවොත් මේ දිලීර ආසාදනයක් එක්ක අපි දකිනවා එක්කෙනෙක් විතර ජීවිතේ පළවෙනිතාවට දියවැඩියාව හොයාගන්නෙත් අපිම තමයි. ඉතින් තමන්ට මේ විදිහ රෝගයක් ඇති වෙනවා නම් කල්පනා කරලා බලන්න ඕනේ තමන්ගේ ෆැමිලි හිස්ටරි එකක්. එහෙම නැත්නම් අම්මා තාත්තාට සහෝදර සහෝදරයන්ට දියවැඩියාව තියෙනවා නම් තමන්ටත් පහුගිය කාලේ නිතරම වතුර දිබහසක් කෙට්ටු වෙච්ච ගතියක් දැනෙනවා නම් බොහෝ විට ඔබට මේ දියවැඩියා වෙන්න පුළුවන් මේ රෝග ලක්ෂණ වලට හේතුව. ඉතින් එහෙම තමයි පිරිමයෙන් එන්නේ. කාන්තාවන්ට කොහොමද? කාන්තාව දිහා බැලුවොත් එහෙම මේ යෝනි මාර්ගය ආශ්‍රිත දිලීර ආසාදන කියන ඉතාම සුලභ දෙයක්. ජාතික ලිංගාශිත රෝග හා එයිඩ්ස් මර්ධන වැඩසටහනේ දත්ත වලට අනුව වසරකට මේ ලිංගාශිත රෝග සායන වලට 2000 3000 විතර කාන්තාව පැමිණෙනවා මේ යෝනි මාර්ගය ආශ්‍රිතව තියෙන දිලීර ආසාදන හින්දා. එතකොට මේගොල්ලෝ එන්නේ අපි දන්නවා අසාමාන්‍ය සුදයම. එහෙමත් නැත්නම් සාමාන්‍ය සුදයම ගැන මම මුලින් කියන්නම්. කාන්තාවගේ යෝනි මාර්ගයේ තෙත සහිත ශ්‍රාවයක් පිටවීම සාමාන්‍ය දෙයක්. ඒක රෝගයක් නෙමෙයි. එතකොට ඒ ශ්‍රාවය අවර්ණයි, ගඳක් මොනවාක්වත් නැහැ, කසන්නේ නැහැ. ඒ ආශිතව වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඒක ආර්ථව චක්‍රයේ දවස් 90 වෙනස් වෙනත් පුළුවන්. ලිංගික හැඟීමක් ඇති වුණාම වැඩිපුර වෙන්න පුළුවන්. ලිංගික සම්බන්ධතාව වලින් පස්සේ වැඩිපුර වෙන්න පුළුවන්. කෙනෙක්ට මේ කිව්ව ආකාරයට වඩා වෙනස් ආකාරي සුදයමක් එහෙම නැත්නම් යෝනි ශ්‍රාවයක් සිදු වෙනවා. අපි කියනවා එකට අසාමාන්‍ය යෝනි ශ්‍රාවය කියලා. ඒත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවය තියෙන ප්‍රධානම හේතුවක් තමයි මේ ලිංගාශිතව තියෙන කැන්ඩිඩා හැමෙන් නැත්නම් මේ දිලීර ආසාදන කියන එක. එතකොට මේගොල්ලෝ ඉන්නේ යෝනි මාර්ගයෙන් ඇති වෙන අසාමාන්‍ය හැමෙන් නැත්නම් වඩාත්
වැඩි පුර ඇති වෙන යෝනිශාවය වෙන්න පුළුවන් ඒ යෝනිශාවය කිරිපැහැදි එහෙම නැත්නම් කර්ඩ් ලයික් ඩිස්චාර්ජ් ඒ වගේ කෑලි කෑලි වගේ යන්න පුළුවන් තසන ගතියක් යෝනි මාර්ගයේ ආශ්‍රිත කැසීමක් අපි කියන ප්‍රුරයිටස් වල්වේ ආශ්‍රිත කැසීමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යෝනි මාර්ගයේ සහ ඊයවට සමාශ්‍රිතව ඇති වෙන පැලී වෙන්න පුළුවන් රතු ගතිය ලිංගික සම්බන්ධතාවලදී ඇති වෙන වේදනාකාරී දැවිල්ල ගතිය වෙන්න පුළුවන් මේ වගේ රෝග ලක්ෂණත් එක්ක තමයි කාන්තාව පැමිණෙන්නේ එතකොට විශේෂයෙන් කියනවනේ කාන්තාවන්ට මේ රෝගය ඇති වෙන බලපාන සාධක අතරින් ප්‍රධාන හේතුවක් තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩූෂින් එහෙම නැත්නම් යෝනි මාර්ගයේ අධික ලෙස පිරිසිදු කරන්න යන එක මේ රෝගයට බලපාන කරුණක්. එතකොට එතනදි කියන්නේ අපි දන්නවා කාන්තාව විශේෂයෙන් ලිංගික සම්බන්ධතාව පවත්වන කාන්තාව ලිංගික සම්බන්ධතාවලින් පස්සේ යෝනි මාර්ගයට සබන් දාලා වතුර දාලා ගොඩාක් හෝදන නැඹුරුතාවයක් අපි දක්වනවා. එතකොට ඒත් එක්කම මුත්‍රා කරයෙන් පස්සේ හරි එහෙම නැත්නම් ටොයිලට් ගියෙන් පස්සේ ගොඩාක් මේ පැත්ත සබන් දදා වැඩිපුර පිරිසිදු වෙන්න කියලා හොද. සමහරු ඉතාම සැර සබන් සහ සේදුම් කාරක මේ සඳහා යොදා ගන්න විස බීජ නාශක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එසේ කිරීමේදී අමතක කරන්න එපා අපේ මේ ශරීරයේ අපිට හිතකර ශුද්ධ ජීවීන් ඉන්නවා. උදාහරණයක් විදිහට යෝනි මාර්ගය ආශ්‍රිත වෙන ලැක්ටෝබැසිලස් නැමැති ශුද්ධ ජීවියෙක් ඉන්නවා. යෝනි මාර්ගය ආශ්‍රිතව අපේ ආරක්ෂාව සපයන මේ විදිහට වැඩිපුර ගොඩාක් ඒක හේතුවම එහෙම නැත්නම් විස බීජ නාශක පාවිච්චි කරාම ලැක්ටෝබැසිලස් කියන ආරක්ෂිත ශුද්ධ ජීවියා ඉවත් වෙලා යනවා. එසේ ඉවත් වීමෙන් යෝනි මාර්ගයේ ආශ්‍රිතම ඉන්න මේ කැන්ඩිඩා දිලිල ආසාදනයේ හිස ඔසවල ඔබට රෝග ලක්ෂණ ඇති කරනවා. එතකොට එහෙම තමයි කාන්තාවන් ගොඩක් වෙලාවට මේ රෝග ලක්ෂණේ මතුවෙන්න හේතු වෙන්නේ. මම අමතක කරන්න බා කිසිම දවසක ලිංගික සම්බන්ධතාවක් නොපවත්වපු අයවහ කාන්තාවකටත් මේ රෝග ලක්ෂණ මේ විදිහට මතුවෙන්න පුළුවන්. ඒත් එක්කම තද යට ඇඳුම් භාවිතය ඉලාස්ටික් වැනි කපු නොවන යට ඇඳුම් භාවිතා කරන එක ඒත් එක්කම අපේ රටේ කාන්තාවන්ට මේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන හින්දා ඒගොල්ලන්ගේ යට ඇඳුම් ඉරාවෙ දාලා වේල ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ යට ඇඳුම් අඳුරේ නම් වේලන්නේ ඒකත් ගැටලුවක්. ඉතින් අපි උපදේශ වශයෙන් දෙන්නේ නැවත ඉදිරියේදී මේ කෙනෙක් වළක්ව ගන්න නම් හොඳට යට ඇඳුම් හොදලා ගිනි අවුවේ දාලා දවස් දෙකක්වත් හොඳට වේල ගන්න ඕනේ නැවත එන එක වළක්ව ගන්න. එතකොට ඒ වගේ මගින් අපිට මේක වළක්වා ගන්න පුළුවන්. එතන ප්‍රතිකාර විදියට කිව්වොත් අපි මේක ඇති වෙන්න හේතුව මොකක්ද කියලා මුලින්ම වාගේ රෝග ඉතිහාසය බලලා හොයා ගන්න ඕනේ. ඒක නැවත ඇති නොවෙන්න අවශ්‍ය කරුණු කාරණා ටික කියලා දෙන්න ඕනේ. ඊට අමතරව අපි කියන ඇන්ටිෆංගල් එහෙම නැත්නම් දිලීර සඳහා දෙන ප්‍රතිජීවක ඖෂධ ඔබට දීමෙන් අපිට පුළුවන් මේක නිතාවට සුව කරන්න පුළුවන්. ඒත් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අවාසනාවකට මේක මේ පිරිමින්ට ඇති වෙන කැන්ඩිඩා බැරණ පොස්සයිඩිස් එහෙම නැත්නම් මේ ශිෂ්ණ මුණ්ඩිය සහ පෙර සමාශිත ආසාදනය වගේම කාන්තාවන්ට ඇති වෙන යෝනි මාර්ගය ආසාදනය නැවත නැවත එන්න සමහරුන්ට චාන්ස් එකක් තියෙනවා. අපි ඒකට කියනවා රිකරන්ට් වල්ව වැජිනල් කැන්ඩිඩායිසිස් එහෙම නැත්නම් රිකරන්ට් නැවත නැවත ඇති වෙන දිලීර ආසාදනය කියලා. ඒතකොට මේ වගේ අවස්ථාවකදී අපිට සිද්ධ වෙනවා මේ සාම්පල් එකක් අරගෙන මේක වගාවකට යොදලා අදාළ දිලීර කුමක්ද කියලා හඳුනාගෙන දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිකාර කිරීමෙන් මේ රෝගය අපිට ඔබට සුව කළ දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ විස්තර ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා අපි ඊළඟ දවසේ තවත් මාතෘකාවකින් හමු වෙමු.